අයිබෝන් The challenge වැඩසටහනින් අපි අභියෝග පිළිබඳව කතා කරන්නේ එළඹෙන්නට පෙර. හැබැයි දැන් මේ වැඩසටහන සතියක් ගානේ අලුත් වෙනවට වඩා වේගෙන් අපිට මුහුණ දෙන්න වෙන අභියෝග අලුත් වෙන පාටක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ වෙද්දී අර දේශීය දේවල් අවශ්‍යයි කියපු එහෙමත් නැත්නම් දේශීය ව්‍යාපාර නගා සිටුවන්නට අවශ්‍යයි කියපු බොහෝ දෙනාට හොඳ අවස්ථාවක් එක්තරා විදිහකට රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. අර සිද්ධ වෙන හැම දෙයකම පොසිටිව් දේ එහෙමත් නැත්නම් ධනාත්මක පැත්ත ගැන හිතන්න ගත්තොත් අපිට මේ වෙලාවේ ව්‍යාපාර ආර්ථිකය හා සම්බන්ධව එහෙම දිශානතියකින් හිතන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙනවා නම් ලෝකෙන් වියුක්තව අපිට දේවල් කරගන්න පුළුවන් ද තවදුරටත්. 60 දශකයේ 70 දශකයේ අපි රටක් විදිහට තනිව නැගී හිටිනවා. තනිව දේවල් නිෂ්පාදනය කරගන්නවා. තනියෙන් අපේ ආර්ථිකය මුහුණ දෙනවා කියන එක හිත හදාගත්තත් දැන් අපිට ඒක කරන්න පුළුවන්ද? ඒක නිසා මේක ටිකක් රට ඇතුලේ පවත්න තත්ත්වයට එහා ගිහිල්ලා සයුරෙන් එතර තියෙන දේශපාලනික ආර්ථිකමය සාධකත්වයක මේක ගලප ගන්න ඕන නිසා ඒකට හරියටම හරියන කෙනෙක්ව අද වැඩසටහනට කැඳවා ගත්තා. විදේශ සතුරු විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ රූපවාහිනී සංනිවේදක තුමන්න මයිතාම ගෞරවණීය තුප පිළිගන්නවා විජේ දසනායක මහතායි වනාශි මේ වැඩසටහනට මේ දිශානතෙන් අපි කතා කරනවා මම දැත්ත මේ ආරෙන් මේ මාතෘකාව මේ කෝණයෙන් බලනවා හරි අඩුයි අපි හිම කරෙම නැති තරක් ද චැලෙන්ජ් වැඩසටහන ඇතුලේ එනිසා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් අපිට ටිකක් වෙනස් අදහසකට යන්න පුළුවන් වෙයි කියලා මේ වෙනකොට කතා කරන හොට් ටොපික් එක ලෝකේ හැම කෙනෙක්ම කතා කරන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින අර්බුදය මේ යුද්ධමය වාතාවරණය ලෝකේ පුංචි පුංචි රටවල් වලට කොයි විදිහට බලපායිද කොරෝනාවෙන් පස්සේ කියලා. එහෙම ඇත්තටම අපි වගේ පුංචි රටවල් වලට මේකෙන් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවද? ඔව් අනුෂි මේ මගේ මිත්‍ර මේ මහන් සමරනායක මහත්මයා නිතර කියන කතාවක් තිබෙනවා මේ අලිය පෙම් කරන කොටත් තනකොළ පොඩි වෙනවා. අලි රණ්ඩු වෙනකොටත් තනකොළ පොඩි වෙනවා. දැන් අපි දකින්නේ මේක ඇත්තටම මේ යුක්‍රේනය සහ රුසියාව අතර අර්බුදයක් හැටියට බැලු බැල්මට මේක අපි දැක්කට මේක මේ ඊට එහා ගිය එතනින් ඔබ්බට ගිය ලෝකයේ බලතුලනය හා සම්බන්ධ ලෝකයේ දේශපාලන චින්තනයේ ප්‍රබල පරිවර්තනයක් සිද්ධ වෙන අවධියක ලෝකයේ සිදුවන මේ ඉතාම මේ දැඩි කම්පනකාරී තත්ත්වයක් හැටියට සලකන්න පුළුවන්. ඇත්තටම මේ යුක්‍රේනය හා සම්බන්ධ මේ මොහොතේ සිදුවීම් පෙළ දිහා බැලුවට පස්සේ සාධාරණව කෙනෙකුට හිතන්නට පුළුවන් දැන් අපි ලෝකයේ මේ අපි ඉතිහාසයේ හැටියට ලෝකයේ යුග බෙදනවා. යම් යම් සිදුවීම් අරගෙන ලෝකයේ එක් එක් අවදි අපි වෙන් කරලා දක්වනවා. අපි එතරම් ඉතිහාසය අපි බෙදනවා ප්‍රාග් ඉතිහාසය, පූර්ව ඉතිහාසය, ඓතිහාසික යුගය. ඊට පස්සේ අපි බෙදනවා පළවෙනි ලෝක සංග්‍රාමය, දෙවෙනි ලෝක සංග්‍රාමය, නිර්විවිධ සමය. දැන් මේ යුක්‍රේනයත් රුසියාවත් අතර මේ අර්බුදය දිහා බැලුවට පස්සේ කෙනෙකුට සාධාරණව ප්‍රශ්න කරන්නට පුළුවන් අපි තාමත් ඉන්නේ නිර්විවිධ සමයේද කියලා. 1991 සෝවියට් සංගමයේ විඳ වැටෙනකොට ෆ්‍රැන්සිස් ෆුකුයාමා කිව්වා end of history කියලා. ඔහු කිව්වේ දැන් ලෝකයේ කඳවුරු දෙකක් අතර එක පැත්තකින් ධනේශ්වර කඳවුරට නායකත්වය ලබා දුන්න ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල්. අනෙක් අතට කොමියුනිස්ට් ක්‍රමයට නායකත්වය දීපු සෝවියට් සංගමය හා ඒ හා සමග එකතු වුණු තුන්වෙනි ලෝක ජාතිකවාදී ව්‍යාපාර අතර ඇති වුණු මේ අර්බුදය 89 බර්ලින් තාප්පේ කැඩුණා. 91 සෝවියට් සංගමය දෙදරා ගියා. සෝවියට් සංගමයේ රටවල් 15කට කැඩුණා. යුගෝස්ලාව ෆෙඩරේෂන් එක රටවල් 5කට කැඩුණා. එතකොට මේ නිර්විවිධ සමය අවසන් වුණා කියලා කිව්වා. හැබැයි මේ යුක්‍රේනය සහ රුසියාව අතර මේ මොහොතේ උද්ගත වෙලා තිබෙන අර්බුදය දිහා බැලුවට පස්සේ මේක කෙනෙකුට කියන්න පුළුවන් මේක අර නිර්විවිධ සමයේම දිගුවක් කියලා, එක්ස්ටෙන්ෂන් එකක් කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේ අපි ඉතාමත්ම මේ අර්බුදකාරී සමයක සිටින්නේ. හැබැයි මේ යුක්‍රේනය සහ රුසියාව අතර එමත් නැත්තම් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝව සහ රුසියාව රුසියාව මම ඉතින් තන කරන්නේ රුසියාවත් එක්ක චීනය ඉන්නවා, ඉරානය ඉන්නවා, කවුරු මොනවා කිව්වත් ආසියාවේ බොහෝ රටවල්, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ මැද පෙරදිග රටවල් ගණනාවක් ඉන්නවා. හැබැයි මේක අපි දකින්න මාධ්‍ය ජවනිකාවක්. මොකද ලෝකයේ ඉන්ෆෝර්මේෂන් ෆ්ලෝ එකේ තොරතුරු ගලනේ මුළුමනින්ම හසුරුවන්නේ බටහිර අතලස්සක් වූ මාධ්‍ය. ඕනට තිබුණා කෝපරේට් ඉන්ට්‍රෙස්ට්.
එතකොට අද අපි බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් ගත්තොත් අද මාධ්‍යමේ යුක්‍රේනය හා සම්බන්ධ රුසියාව සහ යුක්‍රේනය අතර මේ දිගහැරමින් පවතින සිදුවීම් පෙළ පිළිබඳව මේ විවිධ ආඛ්‍යාන සපයන්නේ විවිධ වාර්තා ඉදිරිපත් කරන්නේ බටහිර ප්‍රධාන ධාරාවි මාධ්‍ය. එතකොට මේ මාධ්‍ය වලට මං කිව්වේ කෝපරේට් ඉන්ට්‍රස් තියෙනවා. අද ඔය මාධ්‍ය ආයතන දිහා බැලුවට පස්සේ මේ අනුෂී අද මේ මේ මාධ්‍ය ආයතන ලාභ ඉපැයීම අරමුණු කරගත්ත වෙනත් සුවිශාල සමාගම් එක්ක බද්ධ වෙලා සිටින්නේ. දැන් අපි හිතුවට මේවා හුදෙක් මාධ්‍ය, ඒ කියන්නේ ජනතාවට අර එඩ්මන් බර්ග් කිව්වා වගේ සිව්වෙනි ආණ්ඩුව හැටියට ක්‍රියා කරනවා කියලා අපි හිතුවට මේවා පිටිපස්සේ සිටින්නේ අවියාවිද අවිනිෂ්පාදන සමාගම්, වෝල් ස්ට්‍රීට් වල මූල්‍ය වෙනත පොලේ, එවත් නැත්තම් විවිධාකාර වෙනත් ව්‍යාපාරත් එක්ක බද්ධ වෙච්ච වෙනත් මව් සමාගම්වල අවශ්‍යතාවන් අනුව ලාභ ඉපීම අරමුණු කරගත්ත වෙනත් මව් සමාගම්වල අවශ්‍යතාවන් අනුව ක්‍රියා කරන කණ්ඩායම. ඉතින් මේකට එක උදාහරණයක් දැන් අපි දැක්කා මේ අද උදෑසන අපි වාර්තා කළා මේ රෝහලකට පහර දීලා තිනවා මරියුපොල් වල. එතකොට 2 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා, 17 දෙනෙක් තුවාල ලැබලා තිබෙනවා. හැබැයි පහුගිය කාලේ අපි මේ වගේ සිදුවීම් කොච්චර ඇහුවද අපි 1000 පසුගිය දශක 3ක කාල සීමාව ඇතුලේ 99 සර්බියාවට ගහලා කොසෝ වෙන් කරනකොට 2001 අෆ්ගනිස්තානයට ගහලා අෆ්ගනිස්තානයේ අවුරුදු 20ක් මේ පසුගිය අගෝස්තු 15 වෙනිදා වසර 20ක කාලයක් අෆ්ගනිස්තානයේ රෝහල් වලට ගැහුවා, පාසල් වලට ගැහුවා, මගුල් උත්සව වලට ගැහුවා, අමගුල් උත්සව වලට ගැහුවා. හැබැයි ඊළඟට 2003 ඉරාකයට ගැහුවා, 2013 ලිබියාවට ගැහුවා. හැබැයි මේ සංවේදී දර්ශන අපි බටහිර මාධ්‍ය දැක්කේ නැහැ නේ මේක සංග්‍රාමයකවත්. ලේ පෙරාගෙන මම කියන්නේ පුටින්ගේ යුද්ධය සාධාරණීකරණය කිරීමක් නෙමෙයි. අපි දැක්කේ නැහැ මේ එකකවත් මේ ටෙලිවිෂන් කියන්නේ ක්ලෝස් අප් මීඩියා එකක්. අපි එක ක්ලෝස් අප් එකක් දැක්කේ නැහැ. හැබැයි දැන් අපි දකිනවා මේ යුද්ධයේදී ලේ පෙරාගෙන දුවන හඬන දරුවන්ගේ, කම්පාවට පත් වෙච්ච ඥාතීන්ගේ, ඊළඟට සුම්බුන් බවට පත් වෙච්ච ගොඩනැගිලිවල. මොකද මේ ඔය හැම යුද්ධයකදීම ඔබ අපි අතර මම මාධ්‍යකරුවෙක් හැටියට මට කියන්න පුළුවන් 2001 අෆ්ගනිස්තානයට පහර දෙනකොට මම ඇතරම මේ ප්‍රවෘත්ති කාමරේක වැඩ කළේ. මම වැඩ ඇරලා ගෙදර යනකොට මට ඔය මැගසින් බන්ධනාගාරේ පහු කරනකොට මට පණිවිඩයක් ආවා ඇමරිකාවට ගහනවා කියලා 2001 සැප්තැම්බර් 11 වෙනිදා. මම ඩ්‍රයිවර් එක වාහනේ හරවන්න කියලා අපි ආපහු රූපහාණ්ඩ ගියා. යනකොට අපි ප්‍රධාන පරිපාලක මැදිරියට යනකොට තිරවල යනවා මේ CNN එකේ US under attack කියලා. මම පස්සේ ඇත්තටම ඉල්ලීමක් කළා මේ මම මැදිහත් වෙලා මම වගකීම ගන්නම් කියලා. මේක රටේ ජනතාවට මේ සිද්ධිය පෙන්වන්නට කියලා. එතකොට මේ මේක ඇත්තටම උනේ ඇමරිකාවේ වේලාවෙන් 8:45 විතර. පළවෙනි ප්‍රහාරය එල්ල වෙලා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේට දෙවෙනි ප්‍රහාරය එල්ල වෙනකොට දෙවෙනි ප්‍රහාර දෙක අතර පරතරය විනාඩි 15ක් වගේ. දෙවෙනි ප්‍රහාරය අපේ මැදිහත් වීම නිසා අපේ රටේ මිනිස්සුත් දැක්කා මේ සජීවීව මේ දෙවෙනි ප්‍රහාරය එල්ලවෙනවා. ලෝකේ පුරා බිලියන 2ක් මේ ප්‍රහාරය දැක්කා. ඊට පස්සේ අපි 2003 ඉරාකයට ගහනකොට, ලිබියාවට ගහනකොට මේවා වාර්තා කළා. හැබැයි අපි ඒවල දැක්කම ෂොක් ඇන්ඩ් ඕ කියලා කියන්නේ බටහිර යුද නෞකාවලින් යන ඉතාමත්ම වර්ණවත් සුදු පාට මීදුමින් වැසී ගිය නගරවලට රාත්‍රී කාලයේ එල්ලවෙන ප්‍රහාර ඇරින්නට මේ සාමාන්‍ය වැසියන්ට සිද්ධ වෙන හානි අපි කිසිවක් දැක්කේ නැහැ. එතකොට මේක බැලුවට පස්සේ පැහැදිලිවම මේක අර මං කියවාගේ මාධ්‍ය ජවනිකාවක් තමයි අපි දකින්නේ. මේකේ අවසාන අරමුණ තමයි ජනමනස විකෘති කරමින් අපේ නොවන අදහස් අපේ හිත්වලට කාවද්දලා අර යටත් මේක ඇත්තටම 9-8 විජිතවාදී ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ඇත්තටම බැලුවොත් එහෙම මේක දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කළ ව්‍යාපෘතියක්. ඉතින් මේක අවසානයේ ඔබේ ප්‍රශ්නයට ආවොත් එහෙම මේක තුන්වෙනි ලෝකයේ යලිත් වතාවක් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ යුක්‍රේනයේ දිනයිද රුසියාව දිනයිද කියන එක නෙමෙයි. රුසියාව දිනයිද නේටෝ දිනයිද කියන එක නෙමෙයි. ආපසු වතාවක් අපි අර පහුගිය අවුරුදු 400ක කාලයක් තිස්සේ බටහිර බලවත් රාජ්‍යයන් අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවල් සූරා කෑම සඳහා ඔවුන් විවිධ ව්‍යාපෘති දියත් කළා. දැන් ඔවුන්ට ඔවුන්ගේ
බලය ක්‍රමක්‍රමයෙන් ගිලිහි යමින් පවතින අවස්ථාවක යලිත් වතාවක් අපි පරාදීන කිරීම සඳහා දියත් කරපු උමතු යුද ව්‍යාපෘතියක් තමයි අපි දකින්නේ. රුසියානු ජනාධිපති වැදිමීර් පූටින් ඔහු හරිද වැරදිද නැත්නම් ඔහු ගත්ත ක්‍රියාමාර්ගය ඥානාන්විතද නැත්නම් අනුවණද කියන කාරණේ අනාගතය විසින් තීන්දුව කරයි. ඉතින් මේ මොහොතේ පුටින් දැක්වේ ප්‍රතිචාර දැක්වේ මේ උමතු යුද ව්‍යාපෘතියට අවසානයේ ඔහුත් එහි කොටස්කාරයෙක් බවට පත් වුණා. මාධ්‍ය විසින් බොහෝ වාතාවරණයන් හසුරවන ආකාරය අනුව බොහෝ අවස්ථාවල දරණයේ ඒ රටේ ජනතාව විසින් විඳින සමහර විට වේදනාව හෝ උන්ට අත් විඳින්ට සිද්ධ වෙන දේ අපි අත්දැකීම් විදිහට නොදකිනවා වෙන්න පුළුවන්. ඒක තමයි සැබෑ යථාර්ථය. බොහෝ අසමහට අපි ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙලාවෙත් අපි ඒ දැක්කේ මාධ්‍ය විසින් ගහපු කණපිට හැරවීමක් වෙන්නටත් පුළුවන් සමහර විට. එතකොට මේවා හා සම්බන්ධව සාක්ෂි අපිට එලිපිට මොහාගන්ට බැරි වුණත් ඔබ වගේ විශ්ලේෂකයින් දකින මැදිහත් තොරතුරුත් එක්ක අපිට මේවා විග්‍රහ කරගන්න පුළුවන්. දැන් නේටෝ සංවිධානය පිළිබඳව ඔබ සඳහන් කළා. සහ මේ දවස් ටිකේම අපිට අහන්න ලැබෙනවා නේටෝ සංවිධානය විසින් නොකියා නොදැනෙන්නට තමන්ගේ ආධිපත්‍ය පතුරවන ආකාරය රටවල් මත. දැන් අවසානයේ යුක්‍රේනය තනි වෙලා වගේත් පේන්න තියෙනවා ලෝකය ඉදිරියේ. නේටෝ විසින් යුක්‍රේනය අතහැරලා දාලා වගේත් පේන්න තියෙනවා. නමුත් තවමත් යුක්‍රේනයට උදව් කරමින් තමන් ඔවුන්ගේ පැත්තේ නොවන වගේ පෙන්වන්නට ඉඩ හැරලා තියෙනවා. මොකක්ද මේ නේටෝ සංවිධානයේ දෙබිඩි පිළිවෙත? කොහොමද අපි ඒක විග්‍රහ කරගන්නේ? ඔව් අනුෂි, ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබ මතු කළේ. ඉතින් මම ඉතාම කෙටියෙන් මේ නේටෝ ඉතිහාසය ගැන නේටෝ 1949 එවකට ඔය අපි නිරවයුද සමයේ කෝල් වෝ කියන හඳුන්වන අවධිය කියන්නේ ලෝකේ තියෙනවා මේ යුද්ධ තුනක් තියෙනවා, තුන් වර්ගයක් තිබෙනවා. හොට් වෝ කියලා කියනවා. හොට් වෝ කියලා කියන්නේ රටවල් දෙකක් ගහ ගන්නවා, සාකච්ඡා කිසිවක් නැහැ. ඊළඟට තියෙනවා වෝම් වෝ කියලා. එතකොට රටවල් දෙක හමුදා සීරියම් තියලා තියෙනවා, යුද උණුසුමක් තිබෙනවා. මොනියම්ම මොහොතක හෝ ගහ ගන්නට පුළුවන්. හැබැයි සාකච්ඡා යනවා. කෝල් වෝ කියලා කියන්නේ අර්බුදයට සම්බන්ධ රටවල් දෙක ප්‍රධාන පාර්ශ්ව දෙක ගහ ගන්නෑ. හැබැයි ප්‍රොක්සිස්ලා හරහා තමන්ට අතවැසි රාජ්‍යන් හරහා උන් නිරන්තරයෙන් අරගලයක නිරතව සිටිනවා. ඉතින් එතකොට ලෝකේ බලකඳුරු දෙකක් අතර 1945 දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ 91 සෝවියට් සංගමයේ බිඳ වැටෙන තෙක් පැවතුනේ නිරවි යුද්ධයක්. මේක තුෂ්ණි යුද්ධය, නිරවි යුද්ධය, සීතල යුද්ධය කියලා කියනවා. මේ අවධිය ඇතුලේ ඇමරිකාව හෝ මේ කඳුරු දෙකට නායකත්වය දීපු සෝවියට් සංගමය එකිනෙකා සමග ගහගත්තේ නැහැ කිසිදු අවස්ථාවක. ගහගන්න ගියා 1962 කියුබානු මිසයිල් අර්බුදයේදී. න්‍යෂ්ටික යුද්ධයක් අභියසට ගියා. මම හිතන 1962 පස්සේ මේ මොහොතේ තමයි අපි න්‍යෂ්ටික යුද්ධයක් හා සම්බන්ධව ඉතාම තීරණාත්මක අවස්ථාවකට පැමිණලා සිටින්නේ. එතකොට මේගොල්ලෝ ඔය නිරවිද සමයේ ප්‍රොක්සි සහරා ගහගත්තේ. ඔය 56 සූවසල අර්බුදය, 50-53 කොරියානු අර්බුදය, හංගේරියානු මිසයිල් අර්බුදය, මේ වගේ විවිධ අර්බුද, වියට්නාම යුද්ධය, ඒවා හරහා මේ තමන්ගේ අතවැසි රාජ්‍යයන් හරහා තම උන් සටන් කරේ. හැබැයි නේටෝව 1949 නේටෝව පිහිටවලා මේකේ අරමුණ වුණේ මේ කොමියුනිස්ට්වාදයෙන් නැගෙනහිර යුරෝපය ආරක්ෂා කර ගැනීම. හැබැයි 89 ඒ වෙනකොට ජර්මනිය ඇත්තම කොටස් 4කට මුලදී කැඩලා තිබුණේ. නැගෙනහිර ජර්මනිය 350,000ක පමණ සෝවියට් හමුදා බර පිරිසක් රඳවලා සිටියා. හැබැයි රුසියාව ගත්ත ඒ වෙලාවේ ගත්ත තීරණයේ කෙතෙක් දුරට ඔවුන් කල්පනා කරනවා ඇති. ඔවුන්ට බටහිරින් ප්‍රතිඥාවක් දුන්නා. නැගෙනහිර සහ බටහිර ජර්මනිය එකතු කරමින් අපි ජේම්ස් බේක ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම්වරයා ඔහු මිහායිල් ගොර්බචෝෆ්ට පොරොන්දුවක් දුන්නා. අපි අඟලක්වත් ආයේ නැගෙනහිර පැත්තට ප්‍රසාරණය වන්නේ නැහැ. රුසියාව මං හිතන්නේ මේ යමගිල්ල යතන් ඇතන යුරෝපයේ බලතුලනේ ඊට වඩා වෙනස් වන්නට තිබුණා. ඊට පස්සේ එතකොට නේටෝවේ සිටි රටවල් 16යි. අද වෙනකොට පැරණි සෝවියට් සංගමයට අයත් වෙලා පැවතුණු රටවල් එකින් එක නේටෝවේ සමාජිකයන් බවට පත් කරගමින් අද වෙනකොට නේටෝව රටවල් 30ක් දක්වා නිව් මැසිඩෝනියාව අලුත්ම රටවල් 30ක්. රුසියාව මේක බලන් හිටියා. හැබැයි රුසියාව පොඩි රටවල් දැන් ওই බෝල්ටික් රටවල් කියලා කියන්නේ බෝල්ටික් මුහුද අද්දර තියෙන එස්ටෝනියාව, ලැට්වේනියාව, ලිතුවේනියාව, එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා මේ රටවල් තුන ඒවා කුඩා රටවල්.
හැබැයි විශාල රටක් යුක්‍රේනය කියලා කියන්නේ. යුක්‍රේනය වගේ රුසියානු දේශසීමා බදව පිහිටලා තිබෙන රටක් යම් හේකින් නේටෝව තමන්ගේ සන්ධානයේ සමාජික කැටිට ඇඳ ගත්තනම් ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන් රුසියාවට තර්ජනයක් වෙන ආකාරයට තමන්ගේ විසයිල පද්ධති න්‍යෂ්ටික මධ්‍යස්ථාන සියල්ලක් මේ විශාල භූමි ප්‍රදේශයක් තුළ ස්ථානගත කරන්නට. ඉතින් මේ නිසා තමයි පුටින් දිගින් දිගටම කියා සිටියා එකක් තමයි යුක්‍රේනයේ නේටෝයි සමාජිකයකට බඳව ගන්නට එපා කියලා. ඊළඟට පෝලන්තේ රුමේනියාව යන රටවල ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විටත් න්‍යෂ්ටිකව ස්ථානගත කරලා තිබෙනවා. ඊළඟට රුසියාව දිගින් දිගටම ඉල්ලීමක් කළා. දැන් ඔය 2014 වසරේ යුක්‍රේනයේ ඇතිවෙච්ච කුමන්ත්‍රණයෙන් පස්සේ යුක්‍රේනයේ බටහිරට පක්ෂපාති මේක ඇතර ෆැසිස්ට්වාදී ආණ්ඩුවක් කියලා රුසියාව කියන්නේ. මේ ආණ්ඩුව නැගෙනහිර දිග රුසියාවට පක්ෂව ඩොන්බාස් කියන ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කරගෙන රුසියානු භාෂාව කතා කරන ජනතාව ඉලක්ක කරගෙන ඉතාම දැඩි මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළේ. ඉතින් එතකොට මේකේ අරමුණ වුණේ කෙසෝ හෝ නෝට නේටෝවේ ක්‍රියාකාරීත්වය රුසියාවේ දේශසීමා බද ප්‍රදේශයට රැගෙන යාම. එතකොට නේටෝව මේ මොහොතේ ක්‍රියා කරන ආකාරයේදී බැලුවට පස්සේ ඇත්තටම රුසියාව යුක්‍රේනය හා සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත නේටෝව තමන්ගේ පැවැත්ම සාධාරණීකරණය කිරීම සඳහා අද යොදා ගන්නවා. එතකොට දැන් යුරෝපයේ රටවල අදහසක් ඇති වෙනවා. කියන්නේ රුසියාවට පෙන්වුවා නේටෝව යුක්‍රේනයේ නේටෝවේ සමාජික බවට පත් කරගන්නවා. හිටානිද උඹලට තර්ජනයක් එනවා. අපි කියනවා වෙපන් සිස්ටම්ස් කියනවා. පුටින් මේ අනතුර දැක්කා. එතකොට මේකට දක්වන ප්‍රතිචාරය මත හිටානිද වෙනකොට ස්වීඩනය වගේ රටවල් අසල්වැසි බෝල්ටික් මුහුද උඩ පැත්තේ තියෙන ෆින්ලන්තය වගේ රටවල් ස්වීඩනය වගේ රටවල් නේටෝවේ සමාජිකයන් බවට පත් කර ගැනීමට ඔවුන්ට උන් ඉඩ ප්‍රස්තාවක් ඉවර කරගෙන සිටිනවා. ඉතින් ඒ අනුව දැන් 91 ඇත්තටම කතාව සෝවියට් සංගමයේ බිඳවටනට පස්සේ නේටෝ විසිරුව හරියට තිබුණා. හැබැයි නේටෝව හැම විටම තමන්ගේ පැවැත්ම සාධාරණීකරණය ගැනීම සඳහා විවිධ ප්‍රස්තුත ප්‍රිටෙක්ස් පාවිච්චි කරා. එකක් තමයි ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමය. ඒක 2001 ඇමරිකාවට ගියා. ඇත්තටම ඇමරිකාවට එල්ල කරන ප්‍රහාරයෙන 3000ක් මරණයට පත් වුණා. හැබැයි ඔය විලියම් බ්ලම් මම ඔබට ආරාධනා කරන විලියම් බ්ලම් කියන භූදේශපාලනික විශ්ලේෂකයා කෘතියක් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඔහු සිතියම් ගත කරන ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ පුරා දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ රටවල් කීයක් ආක්‍රමණය කරලා තියෙනවද? රාජ්‍ය පාලන තන්ත්‍ර කීයක් පෙරලා දාලා තියෙනවද? රාජ්‍ය නායකයෝ කී දෙනෙක් ඝාතනය කරලා තියෙනවද? දැන් මොහමඩ් මොසදේ 53 ඉරානයේ 54 ශුක්‍රියල් ක්වාට්ලි සිරියාවේ. ඊළඟට අපි ඇත්තටම දන්නේ නැහැ, අද වෙනකන් අපි දන්නේ නැහැ බණ්ඩානායක මහත්මයා මෙරු කවුද කියලා. ලක්ෂ්මන් කදිරගාමර මහත්මයා මෙරු කාගේ අවශ්‍යතාවයද කියන එක අපි දන්නේ නැහැ. ඒකට ලෝකේ අපි මේ කලාප පාලනය කිරීම සඳහා වුණ එකක් නායකත්වය ඝාතනය කළා. දේශපාලන ව්‍යාපාර විනාශ කරා. මොකද ඇමරිකාවට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි කොමියුනිස්ට්වාදය ලෝකයේ ඔය ආසියාවට විශේෂම ආසියාවට අප්‍රිකානු කලාපයට පැතිරේ කියලා. ඒ නිසා ඔවුන් ඉලක්ක කරා ඉන්දුනීසියාවේ. අපි බැලුවොත් ඉන්දුනීසියාවේ පාලකීන් පකිස්තානයේ භූතෝල ඉන්දුනීසියාවේ සුකර්ණෝල මේ වගේ පාලන තන්ත්‍ර පෙරලා දැම්මා. ඉතින් අතරම බැලුවොත් එහෙම කෙනෙකුට මම අතරම මේක මේ තර්කයක් ඇට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි තාම ඉන්නේ නිරවි යුද සමයේ තමයි තවමත් පසු කරමින් සිටින්නේ. නිරවි යුද සමයේ තවමත් අවසන් වෙලා නැහැ. අපි නොදැනි සමහර විට අපිව පාවිච්චි වෙනවා, අපිව භාවිතා වෙනවා කොහේ හෝ බල කඳුරු දෙකක බලය ස්ථාපිත කර ගැනීම සඳහා. ඒ වගේ දෙයක් අපි එහෙම දෙයක් නොදැන සමහර විට ඊළඟ වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරන සමහරට ඒවත් පාලනය වෙන්නේ ඒ අපි නොදන්නා තැන්වලින් වෙන්න පුළුවන්. තෙල් ඒ වගේ තවත් වැදගත් මාතෘකාවක්. අපි විරාමයකට ගිහින් ඒ ගැන කතා කරමු. ලංකාව රටක් විදිහට මේ වෙනකොට බල ශක්තිය එහෙම නැත්නම් ඉන්ධන හා සම්බන්ධව එක්තරා ආකාරයක අර්බුදකාරී වාතාවරණයක ඉන්නේ. එයා වාතාවරණයට යනවා කියන්න බෑ මේ මොහොතේ. අපි කතා කරන්නේ එහෙම තැනක ඉඳගෙන. මේක අපිට තේරෙන විදිහට බැලුවොත් අපිට ඩොලර් නැති හින්දා කියලා කියන්න පුළුවන් සමහර විට. ඔව්, ඒකත් එක් හේතුවක්. හැබැයි තවත් පැත්තකින් ඉන්ධන සැපයුම හා සම්බන්ධවත් ලෝකේ බල තුලනය තීරණය කළ හැකි ප්‍රධාන සාධකයක් තමයි ඉන්ධන කියන්නේ. මේ බල ශක්තිය සහ
තෙල් කියන්නේ. මැද පෙරදිග කලාපයට ඔබතුමා රටවල් ගණනාවක් සඳහන් කරගෙන එද්දී ලිබියාව වගේ රටවල් සඳහන් වෙද්දී මට ඊළඟට මතක් වුණේ මේ මේ ඉන්ධන මම නැත්තම් මේ ඛනිජ තෙල් හා සම්බන්ධවත් ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් නේද ලෝකේ බලතුලනේට මේ මේ අය මේ දෙපැත්තම ඇහැගහගෙන ඉන්නේ මේ ඉන්ධන සංචිත තියෙන රටවල් දිහාවට නේද ඔව් ඇත්තටම මේ මේ සම්බන්ධයෙන් මේ ලෝකයේ භූදේශපාලන සිටියම විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරන්න පුළුවන් කෙනෙකුට මේ අද සිදුවන සිදුවීම් පෙළ දිහා බැලුවට පස්සේ අනුෂි කියන්නට පුළුවන් මේක 21 වන සියවසේ බලශක්ති සංග්‍රාම කියලා මේක. දැන් අපි ඔය කතා කරපු හැම අරමුදයක්ම ගත්තොත් එහෙම. මං ඊටාම කෙටි එකකින් එකට එන්න. දැන් අපි දන්නවා සුඩානය දකුණු සුඩානයේ හැටියට දෙකට ගැටුණා 2011 අවුරුද්දේ. මේ බටහිර මේ ව්‍යාපෘති ආරමුණ උනේ ලෝක අප්‍රිකානු කලාපේ විශාලතම රාජ්‍යයක් වෙත සුඩානයේ තෙල් තිබෙන ප්‍රදේශ කඩලා වෙන් කරලා බටහිරට පක්ෂපාති පාලන තන්ත්‍රයක් එතන බලයට ගේම. එතකොට සුඩානයේ ඕමාර් බෂට් රෙහිව ඔය හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ ICC එකේ ICC එක ඇරෙස් වොරන්ට් එකක් පාවිච්චි කළා. අවසානයේ ඔහුට ඒකට යටත් වෙන්න සිද්ධ වුණා. ඔහුට රටකට යන්න බැරි තරමට ඔහුට සීමාවන් දැම්මා. දැන් ඔය රුසියාවට කරා වගේ. අවසානයේ ඔහු කඩලා වෙන් කරා. ඊට පස්සේ දිගින් දිගටම ගැටුම්. එතකොට ඊළඟට අපි බැලුවොත් එමේ ඉරාන න්‍යෂ්ටික අර්බුදය කියන කාරණේ. ඉරානය කියන්නේ ලෝකයේ ඇත්තටම දෙවන විශාලතම සෙල් සංචිතවලට හිමිකම් කියන රාජ්‍ය හැටියට සැලකෙන්නේ. එතකොට ඉරානයට එරෙහිව 1979 ඉස්ලාමී විප්ලවයේ සිටම අඛණ්ඩව සම්බාධක පැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මොකද මේකේ අරමුණ තමයි ඉරානයේ තෙල් ලෝක වෙළඳපොළට නිකුත් වුණොත් එහෙම යුරේෂියානු කලාපයේ නැගී එන රටවලට චීනයට ඉන්දියාවට මේ වගේ රටවලට ඉරානය සමග තෙල් ගනුදෙනු කරන්නට පුළුවන්. එතකොට ඉරානයේ තෙල් සම්පත වෙළඳපොළට නිකුත් වීම වළක්වා ගැනීම සඳහා ඉරානයේ තහංචිවලට යටත් කරලා තියෙනවා. සමහර රටවලට පහර දෙනවා ඉරාකේ වගේ රටවලට. සිරියාව වගේ රටවලට පහර දෙනවා. යුක්‍රේනය ගත්තොත් එහෙම ඇත්තටම රුසියාවේ තෙල් වලින් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 30%ක් විතර යුරෝපයට එන්නේ යුක්‍රේනය හරහා. එතකොට දැන් යුක්‍රේන අර්බුදය ඇතුලේ යුක්‍රේනයෙන් දැන් රුසියාවට ලැබි රුසියාවේ සිට යුක්‍රේන හරහා එන තෙල් එකක් දන්නවා අපි දන්නවා දැන් යුක්‍රේන යුද්ධයක් පවතිනවා. තාම තෙල් ෆැසිලිටීස් වලට හානියක් වෙලා නැහැ. හැබැයි අපි දන්නවා මෑතකදී නෝඩ් ස්ට්‍රීම් 2 කියන ගෑස් නල ව්‍යාපෘතිය නතර කළා. අගෝස්තු මාසේ විවෘත කරන්න තිබුණේ. එතකොට යුරෝපයේ විශාල ගෑස් හිඟයක් ඇති වෙනකොට මේ ගෑස් පිළිමද ඒකාධිකාරී බලය කාටද ලැබෙන්නේ? එතකොට මේ අද මේක බ්ලැක් ගෝල් කියලානේ කියන්නේ. එතකොට තෙල් සම්පත පාලනය කරන්න පුළුවන් රටකට නැත්නම් රටවල් සමූහයකට පුළුවන් ලෝකය පාලනය කරන්න. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ ඔක්කොම අද බලශක්ති සංග්‍රාමය. ඉතින් අවසානයේ බැලුවට පස්සේ අවසානයේ විනිශ්චය බැලුවට පස්සේ මේකේ පසුපස තියෙන අරමුණ තමයි අපි දන්නවා බලශක්තිය කියන එක මේ විශේෂම ෆොසිල ඉන්ධන ෆොසිල් ට්‍රියෝ කියලා අපි හඳුන්වන තෙල් ස්වභාවික වායු ගල්ලඟුරු මේ අසීමිත සැපයුමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. ඉතාම ශීඝ්‍රයෙන් මේක ෂේව යමින් පවතිනවා. සමහර විට ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස් වලට අනුව දැනට ලෝකයේ තිබෙන තෙල් සංචිත ප්‍රමාණවත් වන්නේ තව අවුරුදු 40කට පමණ. එක පළවෙනි කාරණේ තෙල් හා සම්බන්ධ. දෙවෙනි කාරණේ තමයි තෙල් පිළිබඳ අවශ්‍යතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මොකද තෙල් කියන එක අපි ඇත්තටම මැද පෙරදිග අප්‍රිකානු කලාපේ නැත්නම් එහෙම මධ්‍යම ආසියානු කලාපේ තෙල් නිෂ්පාදිනවට ඇමරිකාවේ තෙල් තිබුණාට තාම ලෝක ජනගහණයෙන් ඉන්නවා සුවිශාල පිරිසක් මේ නූතන බලශක්තියට හිමිකම් නොකියන. ඒක සංඛ්‍යාත්මකව ගත්තොත් බිලියන 2.5ක පමණ පිරිසක් ඉන්නවා මේ නූතන බලශක්තියට ප්‍රවේශයක් නැති. එතකොට ආසියාවේ අප්‍රිකාවේ රටවල් දිනු වෙනවා කියලා කියන්නේ මේ රටවල් මෑතක් වෙනතෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ සමස්ත තෙල් පරිභෝජනයේ 24ක්ම පරිභෝජනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ එක රටක්. එතකොට චීනය දිනු වෙනවා කියලා කියන්නේ ඉන්දියාව දිනු වෙනවා කියලා කියන්නේ චීන ජනගහනයේ බිලියන 1.4ක් ඉන්දියාව 1.3ක්. එතකොට මේ රටවල ජනතාවත් අර උතුරු අර්ධගෝලයේ රටවල් වගේ යුරෝපේ රටවල් වගේ තෙල් පරිභෝජනය කරන්න ගියාට පස්සේ මෙතන විශාල ඉල්ලුමහා සැපයුම් පිළිබඳ කාරණයක් මතුවෙනවා. එතකොට මේ නිසා
ලෝකේ දැනට ඉතිරි වෙලා තිබෙන පුනර්ජන්නීය බලශක්තිය පිළිබඳව කතිකාවතක් තිබෙනවා. හැබැයි ඇතැම් ඛනිජ තෙල් විශ්ලේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට 2050 වෙනකම්ත් අපිට ෆොසිල ඉන්ධන මත තමයි රඳා පවතින්නට සිදු වෙන්නේ. ඉතින් ඒ තෙල් බිම් පාලනය කළ යුතුයි. එතකොට තෙල් බිම් පාලනය කිරීමට නම් සතුරා ගර්හවට ලක් කළ යුතුයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය ත්‍රස්වාදයට එරෙහි සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරලා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන, මොකද ලෝකේ තෙල් බිම් වලින් 60% විතර තියෙන මුස්ලිම් රටවල, අර පැත්තෙන් නයිජීරියාව ඉඳලා සූඩානයේ පැත්තෙන් ඔය මැද පෙරදිග කලාපයට ඇවිල්ලා අග්නිදිග ආසියානු කලාපයට ඉන්දුනීෂා පැත්තට යනකම් 60% විතර තෙල් තියෙන මුස්ලිම් ජනතාව ජීවත් වෙන. මුස්ලිම්වරු පය ගහලා ඉන්නේ තෙල් බිම්වල. ඒ තෙල්වල ඒ තෙල් ලබා ගැනීමට නම් මුස්ලිම් ජනතාවේ තෙල් බිම් වලින් ඉවත් කළ යුතුයි. ඒක තමයි ත්‍රස්වාදයේ රෙහි සංග්‍රාමයේ අරමුණ. දැන් රුසියාව හා සම්බන්ධව ගත්තොත් රුසියාව ලෝකයේ විශාලතම ගෑස් නිෂ්පාදකයෙක්, තෙල් නිෂ්පාදකයෙක්. මේ ප්‍රයත්නයේ අරමුණ අවසානයේ ගත්තට පස්සේ යුක්‍රේන ජනතාවට විමුක්තිය ලබා දීම හෝ පුටින්ගේ මේ ඒකාධිපතිවාදී ව්‍යුරුවට එරෙහිව සටන් කිරීම නෙමෙයි. අවසානයේ බැලුවොත් මේ යුද ව්‍යාපෘති අරමුණ යුක්‍රේනයේ කැබලි කරලා රුසියාව කැබලි කරලා රුසියාවේ පුටින් වෙනුවට තමන් හිතවත් පාලන තන්ත්‍රයක් බලයට අරගෙන අනතුරු මධ්‍යම ආසියානු කලාපේ කසක්ස්ථානය, ටර්ක්මෙනිස්ථානය, කිර්ගිස්ථානය මේ රටවල් සියල්ලේ තමන්ට හිතවත් පාලන තන්ත්‍ර බලයට ගෙනල්ලා ඊළඟට හැරෙන්නේ චීනයට. මොකද බටහිර රටවලට මේ යුරේෂියානු හදබිම පාලනය කිරීමට නම් බටහිර දිග වුන් එක අර්බුදයක් නිර්මාණය කළ තිබෙනවා යුක්‍රේන අර්බුදය, නැගෙනහිර කෙළවරේ තිබෙනවා චීනය සහ තායිවාන අතර අර්බුදය. චීනයත් හොඳටම දන්නවා රුසියාව වැටුවොත් ඊළඟට චීනත් වැටෙනවා, ඉන්දියාවද කොච්චර හිතුවත් ඇමරිකාව තමන්ට උදව් කරයි කියලා ඉන්දියාවත් කරනවා. මේක තමයි මේ ව්‍යාපෘති ආරම්භය. ඒක නිසාද ඉන්දියාව තෝරගන්නේ මේ බලකඳවුරේ පාර්ශ්ව? එහෙමත් නැත්නම් ඉන්දියාව රුසියාවට හෝ චීනයට හෝ එහෙමත් නැත්නම් වෙනත් සහාය අවශ්‍ය රටවල පැත්ත බලන්නේ නැතිව බලකඳවුරක් තෝරගන්නේ ඒ ගැළවීම සඳහාද? ඔව්, එතන ආසියාවේ දැන් බටහිර අරමුණ තමයි එක්කෝ ලෝකයේ සුවිශාල ස්වභාවික සම්පත් තිබෙන, තෙල් තිබෙන, කෘෂිකාර්මික සම්පත් තිබෙන, මූල්‍ය සම්පත් තිබෙන රටවල් එක්කෝ ඒ රටවලට තමන්ට හිතවත් පාලන තන්ත්‍ර බලයට රැගෙන ආйти. දැන් මේ අරාබි වසන්තයෙන් වැටුණනි රටවල් ටියුනිෂියාව, ලිබියාව, ඊට පස්සේ ඊජිප්තුව, යෙමනි වැටුණට ඇයි ගල්ෆ් රටවලට ආවේ නැත්තේ? ගල්ෆ් රටවල ඔය ගල්ෆ් මොනාක්සා කියලා හඳුන්වන පාලන තන්ත්‍ර ඇමරිකාවට හිතවත්. එතකොට එක්කෝ ඒක තමයි තමන්ට හිතවත් රටවල්. එතකොට ඉන්දියාවට අද අත තියන්නේ නැත්තේ ඉන්දියාවේ විශේෂම ඔය අතල් බිහාරි වාජ්පායි, රොනල්ඩ් රේගන් අතර මූලෝපායික සහයෝගිතාවක් කියන එකඟතාව ඇති වුණාට පස්සේ ඇමරිකාව සෑම විටම ඉන්දියාවට ඇත්තටම විශාල මේ ගෝලීය කරන ක්‍රියාවලියේදී ඇමරිකාව ඉන්දියාවට ගොඩක් උදව් කරා. සිලිකන් වැලි වල රස්සා දුන්නා ඉන්දියාවේ පරිගණක විශේෂඥයන්ට. ඉන්දියාව දිනාගත්තා බොහෝ දුරකට. මොකද ඉන්දියාවත් අතහැරියනම් චීනයත් ඉන්දියාවත් එකට එකතු වුණොත් ඇමරිකාවට මේ කලාපය හසුරවන්න බෑ. ඉතින් මේ මොහොතේ ඉන්දියාව තියාගෙන ඉන්නවා. හැබැයි ඇමරිකාව ඉන්දියාව ගැන දෙවතාවක් දැන් හිතා බලાવી. මොකද රුසියාව සම්බන්ධ කාරණේදී ඔවුන් බලපෑම් කරා ඉන්දියාවට. නමුත් ඉන්දියාව අපි දන්න දැන් රෙසලූෂන්ස් 5ක් විතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වෙලා තිබෙනවා රුසියාව ක්‍රියාකලාප හෙලා දැකීම. ඉන්දියාව හැබැයි එකටවත් තාම සහාය පළ කරේ නැහැ. ඉතින් මේ නිසා මේ ඉන්දියාව මේ මොහොතේ බටහිර රටවල් පාවිච්චි කරනවා. ඉන්දියාවට පෙන්ලා තිබෙනවා. මොකද ඉන්දියාවට තර්ජන තියෙනවා, පකිස්තානින් තර්ජනයක් තියෙනවා, චීනෙන් තර්ජනයක් තියෙනවා, ඇමරිකාව ඉන්දියාවට පොරොන්දුවක් දීලා තියෙනවා අනාගතයේ දවසක ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයෙක් බවට ඉන්දියාව පත් කරනවා කියලා. ඉතින් ඉන්දියාව මම හිතන්නේ මේකට ඉන්දියාව මේ මොහොතේ ඒ අරමුණ නිසා බොහෝ දේවල් පරිත්‍යාග කරනවා. හැබැයි මම හිතනවා මෙතෙන්දි මේ රුසියාව හා සම්බන්ධව, යුක්‍රේන අර්බුදය හා සම්බන්ධව ඉන්දියාව ගත්ත ස්ථාවරය අපි වගේ රටවලට මේ හයියක් වුණා. මොකද ඉන්දියාවත් අනිත් පැත්තේ හිටියානම් අපිට මේ වෙලාවේ, ඒකට මං කියන්නේ පුටින්ගේ යුද්ධය සාධාරණීකරණය කිරීමක් නෙමෙයි, නමුත් මේ යුරේෂියාවේ කලාපයේ මේ අනුකරණ ක්‍රියාවලිය ඇතුලේ අපි ආරක්ෂා වුණා.
ත්‍රස්තවාදී පරාජයට පත් කිරීමේ සටනට රුසියාව උදව් කරා, චීනය උදව් කරා, ඉරානය උදව් කරා. ඊට පස්සේ 2009 අපිට විරුද්ධව රෙසලියුෂන්ස් එනකොට ඒකට විරුද්ධව මේ රටවල් එකතු වුණා. ඉතින් මේ රැකවරණේ අපිට තිබුණා. ඉන්දියාව හැබැයි මේ වෙලාවේ හිටිය අපිත් එක්ක නෙමෙයි මේ අවස්ථාවේ. හැබැයි ඉන්දියාවම දැන් මං හිතන්නේ මේ ඉන්දියාව තීරණය කරමින් සිටිනවා තමන්ගේ අර කුළුබකශීලී මිත්‍රයත් එක්ක ඉන්නවද නැත්නම් අනිත් පැත්තට යනවද කියලා. ඒ නිසා තැතිගැන්මක සිටින නැත්නම් අපි බැලුවොත් එහෙම මේ මොහොතේ දෙගිඩියාවකින් පසු වුණ රටවලට බලපෑම් කිරීම සඳහා අර මාධ්‍ය මෙහෙයුම ඔවුන් පාවිච්චි කරනවා. පුටින් පරදිනවා, රුසියාව පරදිනවා, ඒ වගේ කරුණු. රුසියාවේ දහස් ගණනින් සොල්දාදුවන් මිය යනවා කියලා වාර්තා කරද්දී යුක්රේනයේ සාමාන්‍ය වැසියන් 500ක් 600ක් වගේ මිය යනවා කියලා වාර්තා වෙන්නේ අද වෙනකනුත්. සමහර විට ඒ නිසා වෙන්නේ. ඉතින් අර මොමෙන්ටම් එක, එහෙම නැත්නම් අර ශක්තිය, ආත්ම විශ්වාසය තියාගන්න ඕනේ මුළු ලෝකයම යුක්රේනය කොයි වෙලේ හෝ දිනාවි පුටින් පරදීවි කියලා. එය නිර්මාණය කරමින් ඉන්නවා කියලා තමයි දැනෙන්නට තියෙන්නේ. සහ මෙහෙම අහන්න ලැබෙද්දී ටිකක් අපිත් ප්‍රශ්නාර්ථයක් සහිතව මේ වාර්තා වෙන කාරණා දිහා දකින්න පටන් ගන්නවා. අපි ආපහු යම් කෙටි විරාමයකට, විරාමෙන් පස්සේ කතා කරමු. ඉන්දියාව කෙලින් සිටීම හෝ ඉන්දියාව කඳවුරක් තෝරා ගැනීම නිසා ලංකාවට මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද කියලා. ඇමරිකාව වගේ රටවල් සමහර විට, ඒ වගේම රුසියාවත් අපිට අතාරින්න පුළුවන් රටක් නෙවෙයි. අර විජයදසනක මහත සඳහන් කරපු නිරවි යුද සමයෙන් පස්සේ මේ වෙනකම්ම ඔවුන්ගේ ඉන්ටෙලිජන්ස් ෆෝසස්, එහෙමත් නැත්නම් බුද්ධියංශ අතිශය සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. සමහර විට අපිට පිටතට පේන රජයට, නායකයන්ට වඩා සක්‍රියව ඔවුන්ගේ බුද්ධියංශ රට පාලනය කරමින්, ලෝකය පාලනය කරමින් ඉන්නවා. අර ඔබ චරිත ගණනාවක් සඳහන් කරනවා ඝාතනය වූයේ කෙසේදැයි කියලා අද වෙනකනුත් අපි නොදන්නා බව. ඒ වගේ මාධ්‍යවේදීන් ඕනෑ තරම් සිටිනවා, ඒ වගේ දේශපාලන චරිත ඕනෑ තරම් සිටිනවා. මෙහෙම චරිත ඉන්දියාවෙත් ලංකාවෙත් රටවල් දෙකේම ඉන්නවා. හැබැයි අපි අදටත් මේ අය මෙහෙයවපු, එමත් නැත්තම් මේ අය අරගෙන ගිය ඔපරේෂන්, විශේෂයෙන් ලක්ෂ්මන් කදුරගාමර මහතාගේ නම ඔබතුමා සඳහන් කරනවා. අපි දකින්නේ ඔහු රාජතාන්ත්‍රික මට්ටමේ තාම ප්‍රබල සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙක් විදිහට. එතකොට ඔහු වගේ පුද්ගලයෙක්ව රටකට අහිමි කිරීමෙන් කවුරුන් හෝ මේ බලකඳුරු දෙකෙන් එක් පාර්ශ්වයකට තියෙන වාසිය මොකක්ද? ඇත්තටම මේ අනුෂි, මේ ඔය නොවිජානු සාමක්‍රියාවලිය සම්බන්ධ මට අත්දැකීමක් තියෙනවා. නොවිජානු සාමක්‍රියාවලිය මේ ආරම්භ කරනකොට පළවෙනි සාකච්ඡාවට සහභාගී වෙච්ච මාධ්‍යකරුවෙක් හැටියට වාර්තා කරන්න ගිය කෙනෙක් මම. එතකොට හිටියේ නොවිජානු තානාපති ජොන් වෙස්බෝක්. ඔය බෑෆුට් ගැලරි එකේ තිබුණේ පළවෙනි සාකච්ඡාව. ඊට පස්සේ මම මේ මුළු සාමක්‍රියාවලිය තුළ මම මේක වාර්තාකරණය කළා. ඇත්තරම ඔය එරික් සෝල්හයිම්, ඉඩා හෙල්ගසන්, යශුෂි අකාශි, ඉන්දියාවේ හිටපු තානාපතිවරු, මහකොම සාරිසරු, ඔය මේ අවධිය ඇතුළේ අපි ඉන්ටර්වියු කරලා තියෙන, සාකච්ඡා කරලා තියෙන. දකුණින් අවසාන වතාවට තමිල් සෙල්ලම් සාකච්ඡාවකට ගත්තේ මම ස්විසර්ලන්තේ ජිනීවාවලදී. අවසාන සාකච්ඡාවර දෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිලාගේ පාලන කාලයේ අවසාන ජිනීවා සාකච්ඡාවර දෙකට මම ගියා. එකකට LTT සංවිධානයේ බාලසිංහම් මාව, අනිත් එකට තමිල් සෙල්ලම් මාවේ. මේ සාමක්‍රියාවලිය ඇතුළේ සිද්ධ වෙච්ච සමස්ත ක්‍රියාදාමය අපි දැක්කා හොඳට. කදිරගාමර මහත්මයා, ඇත්තටම මම අපි කවුරුත් ආදරය කරන චරිතයක්. ඉතින් කදිරගාමර වගේ චරිතයක් ඝාතනය කිරීම ඇත්තට මේක LTTA අවශ්‍යතාවයක්ද නැත්නම් LTTA බොහෝ දුරට අර ප්‍රොක්සි කෙනෙක් හැටියට, ඇත්තටම බටහිර බලවත් රටවල අවශ්‍යතාව සඳහා LTTA සූක්ෂම ලෙස උන් පාවිච්චි කරා. කදිරගාමර මහත්මයා විතරක් නෙවෙයි, රජීව් ගාන්ධිත් ඝාතනය කළා. කේතිෂ් ලෝකනාදන්ලා, නීලන්තිරු සෙල්ලම්ලා, අපේ රටේ ගාමි සානායකල, ලලිත් අතුලත්මුදලි මහත්මයා, ආර් ප්‍රේමදාස මහත්මයා. එතකොට මේ LTTE සංවිධානය බටහිර රටවල් පාවිච්චි කර අපේ වගේ රටවල් නායකත්වයක් විහිවීම වැලක් චන්ද්‍රිකා මෙතනත් බොහොම ගැහුවා. එතකොට අපි වගේ රටවල් අරාජික කිරීමට, විශේෂයෙන්ම අපි වගේ මූලෝපායික වශයෙන් වැදගත් ඉන්දියන් සාගර කලාපී අතිශයින්ම සංවේදී ස්ථානයක පිහිටලා තිබෙන රටක
ජාතිකවාදී හරි නායකෙක් බටහිර බලපෑම් වලට යටත් නොවන නායකෙක් නායකත්වයක් ගොඩනගෙනවන බටහිර සෑම විටම මේක තමන්ට තර්ජනයක් හැට සලකන. ඉතින් LTTE පාවිච්චි කළේ උතුරේ දෙමළ ජනතාව හිතුවට LTTE පෙනී සිටියේ තමන්ට ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් සඳහා කියලා. LTTE ඉතිහාසය ආපහු අපිට ලියන්නට පුළුවන්. LTTE සංවිධානයේ මේ කුප්‍රකට ඉතිහාසය තුළ ඔවුන් ක්‍රියා කරේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල කලාපී යෝමනායපාකම් ඉටු කිරීම සඳහා තමයි ඔවුන් පාවිච්චි කරේ. ඉතින් එතකොට ඒක තමයි ඇත්තරම මේ යථාර්ථය ඔවුන් තේරුම් ගත යුතු. මොකද අපි දෙකොල්ල බෙදලා වෙන් කරත් මේ නිසා වෙන එකක් තිය අවසාන මොහොතේ ඔබ දන්නවා LTTE නායකයා කොටු වෙලා ඉන්න වෙලාවේ ඩේවිඩ් මිලිබෑන් බර්නාඩ් කුෂ්ණා දෙන්න ආවා ඔහුව ගලවා ගන්නට. මේගොල්ලගේ ඉතිහාසය බැලුවොත් අපේ ළඟ රෙකෝඩ්ස් තියෙනවා අනුෂි. විඩා හෙල්ගසන් ලංකාවේ සාමක්‍රියාවලට මැදිහත් වුණ මම උසමක සාකච්ඡා කරලා තියෙනවා. විඩා හෙල්ගසන් තමයි සුඩානයේ දෙකට කැඩුවේ. චන්ද්‍රිකා මැතිනිය ඉන්න කාලේ මාටි අහිතිසාරිට එන්න කිව්වා ලංකාවේ සාමක්‍රියාවලට මැදිහත් වන්නට කියලා. මාටි අහිතිසාරි තමයි සර්බියාවෙන් කොසෝවෙන් කරන්න මැදිහත් වෙච්ච පුද්ගලයා. සෝමාලියාව අස්ථාවර කරන්න මුල් වෙච්ච පුද්ගලයා තමයි බර්නාඩ් කුෂ්ණා. ඒතකොට මේ චරිත ඔක්කොම එකතු වෙලා තමයි අපේ රටේ සාමක්‍රියාවලිය කියන මේ ව්‍යාපෘතිය දියත් කරේ. කදිරිකාම රැමතුමා ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒ වගේ චරිතය නිසා විනාශ කළා. ඉතින් එතකොට අපි ඇත්තටම දරුවන්ට අපේ මේ ඉතිහාසයේ මේ යථාර්ථය අපි ඉදිරිපත් කළ යුතුයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යත් එක්ක ඒ කතාවට එන්න කලින් අර ඉන්දියාව සහ ලංකාව ගැන විරාමයට කලින් අපි පොරොන්දුවක් දුන්නා. මේ ඉන්දියාව තෝරගන්න ස්ටාන්ස් එක, එහෙම නැත්නම් ඉන්දියාව තෝරගන්න තැන, ඔවුන් කාට හෝ නතු වෙනවද, කාගේ හෝ පාර්ශවයක් තෝරගන්නවද, නැත්නම් කිසියම් අවස්ථාවක සද්ද වහලා පැත්තකට වෙලා ඉන්න, අපි කියන්නේ නියුට්‍රල් වෙනවා, එහෙම ඉන්නවද කියන එක අනුව ලංකාවේ බොහෝ දේවල් වෙනස් වෙනවා නේද? මේ අවස්ථාවේ ඔබ කියන රුසියාව හා සම්බන්ධව ඉන්දියාව කිසිම ආකාරයක ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ලංකාවටත් පාර්ශවයක් ගන්න සිද්ධ වුණේ නැහැ නේද? ඔව් පැහැදිලිය. මොකද මේ ඔය ඉන්දියාව හා සම්බන්ධ මේ අපූරු මේ අදහසක් ඉදිරිපත් කරන මහාචාර්ය මේ අමරදාස ලීනගමගේ ඔහුගේ පොතක තියෙනවා මේ මට මතක ඇටියට ඉන්දියන් ෆැක්ටර් ඉන් ඔලි ශ්‍රී ලංකන් පොලිටික්ස් මොක් ඒවට මතක නැම පොතේ නම හරියට. නමුත් ඒක ඇහු ආරම්භය කියනවා මේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හැඩගැස්වීමෙහිලා ප්‍රධාන සාධක දෙකක් බලපෑවා කියලා. එකක් තමයි ලංකාව ඉන්දියාවේම දකුණු දිග එක්ස්ටෙන්ෂන් එකක් හැටියට, දකුණු දිග ව්‍යාප්තියක් දිගුවක් හැටියට, ඉන්දියාවේ කොටසක් හැටියට පැවතීම කියන කාරණේ. මොකද සාමාන්‍යයෙන් ආචාර්ය සිරාන්දරණියගල මට මතකයි වතාවක් කිව්වා ඔය ගත වෙච්ච වසර 107ක පමණ කාල සීමාව තුළ ඉන්දියාවේ ලංකාවේ 17 වතාවක් ඒක ගොඩ බිමක් හිට තිබිලා තියෙනවා. එතකොට මේක නිසා අපිට ඉන්දිය උපමහද්වීපේ කොටසක් වීම නිසා අපිට කිසියම් ආකාරයක මේ ඉන්දිය ශිෂ්ටාචාරයත් එක්ක එකතු වීමට අවස්ථාවක් ලැබුණා. දෙවෙනි කාරණේ ඔහු කියනවා ඉන්දියාවෙන් වෙන්වලා දූපතක් හැටියට පැවතීම. එතකොට දූපතක් හැටියට වෙන්වීම නිසා අපිට අපේ අනන්‍යතාවයක් ගොඩනගීමට හැකියාවක් ලැබුණා. හැබැයි බලවත් රාජ්‍යයන් දකිනවා ඔය යුද්ධ ඇතැම් අවස්ථාවල ඇත්තටම ලංකාවට යුදමේ මැදිහත් වීමක් කිරීමට පවා වුණට මං හිතන්නේ සිතිවිලි 15 වෙනි තැතියෙම ව්‍යාපෘති තිබුණා. හැබැයි අර ඉන්දියාවේ කොටසක් හැටියට ලංකාව මහාචාර්ය අමරදාස ලීනගමගේ මේ තර්කයේ කොච්චර අදට වැදගත් වෙනවද කියන එක ලංකාවට අත තිබෙන්නේ නැත්තේ ඉන්දියාව ළඟ තිබිච්ච හින්දා. එතකොට මේ ඉන්දියාවේ ස්ථාවරය අපිට ඒ නිසාම ඉතා වැදගත්. මොකද අපි බලමුව කල්පනා කළ යුතු කාරණයක් තමයි පිටින් ඉන්න මිත්‍ර අපිට කොතරම් මිත්‍ර වුණත් අල්ලපු ගෙදර අපේ අසල් වැසිය තරහ කර නොගත යුතුයි. මොකද මේ අර්බුදයේද අපිට පැහැදිලිව පේනවා. මොකද එක පැත්තකින් යටානිද්ද වෙනකොට රුසියාව හිරවේ, සමහරට චීනයත් හිර කරයි, ඉරානයක් දිනා ගනී සමහර විට. දැන් වෙනිසුවිලාවත් එක්කත් දැන් ඇමරිකාව සාකච්ඡා කරනවා. ඉරානයත් න්‍යෂ්ටික මේ අර සම්මුතිය ආපසු බලාත්මක වේ. මොකද එක්කෝ
සමහර රටවල් විනාශ කරනවා සමහර රටවල් දිනා ගන්නවා හරියට නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් අපි ඇතැම් විට තනි වෙන්න පුළුවන් හුදකලා වන්නට පුළුවන් ඇතැම් විට විනාශ වන්නටත් පුළුවන් ඉතින් ඒ නිසා ඔබ මේ මේ කියන මේ ඉන්දිය සාධකය අපිට ඉතාම වැදගත් ඒ සාධකය නිසි ලෙස අපි කල්පනාකරණය කරගත යුතු වෙනවා බලශක්තිය ගත්තත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කියලා ගත්තත් එහෙමත් නැත්නම් බෙහෙත් කියලා ගත්තත් මේ ඉන්දිය සාධකය අපිට මේ වෙලාවේ සාමාන්‍ය පොදු මහජනතාවටත් අතිශයින් වැදගත් සාධකයක්. මේක දැන් ඇස් පන අපිට පේන්න තියෙන දෙයක් නිසා කාටවත් නැහැ කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක තවදුරටත් අතිශයින්ම දේශපාලනික කාරණාවක් නෙවෙයි. භූදේශපාලනික කාරණාවක් නෙවෙයි. මේක දැන් තනි තනි පුරවැසියා මතටම මේ ඉන්දිය සාධකය කියන එක බලපානවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් ටික ටික වැඩසටහනෙත් අවසාන භාගයට එන නිසා මාධ්‍ය කියන සාධකය පිළිබඳව ඔබ විවේචනයක ඉන්න වගේ මට දැනුණා. මේ කියන්නේ විවේචනයක ඉන්නවා කියන්නේ මේ දේශපාලනික සාධක ආපසු හරවන්න, ඒවා වෙනස් කරන්න, ඒවා වසා ගන්න මේ මාධ්‍ය කියන එක කඩතුරාවක් බවට පත් වෙලා තියෙනවා කියන එක මට දැනුණා ඔබ අදහස් පළ කරද්දී. මම වැරදි නම් නිවැරදි කරන්න. එහෙම අවස්ථාවක අපි තොරතුරු ලබා ගන්න ජනතාවට සාමාන්‍ය පුරවැසියන්ට තියෙන එකම ධාරාව එහෙම නැත්නම් මාධ්‍ය බවට පත් වෙනවා ජනමාධ්‍ය. එහෙම වෙලාවක අපි කොහොමද අපි සිටිය යුත්තේ කොතනද කියලා තීරණය කරගන්නේ? කොහොමද සාමාන්‍ය පුරවැසියෙක් නිවැරදි තීරණයක් ගන්න හරියට මාධ්‍ය භාවිතා කරන්නේ? ඇත්තටම මාධ්‍ය මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගසමින් තමයි විශේෂයෙන් බටහිර මාධ්‍ය පසුගිය වකවානුවතුරම කටයුතු කරලා තියෙන්නේ. මොකද ඔවුන් එක පැත්තකින් ඔවුන් විවිධ ආකාරයෙන් මේ බටහිර බලවත් රාජ්‍යයන්ගේ අවශ්‍යතාවන්ට අනුව විවිධ ප්‍රස්තුත නිර්මාණ කරලා දෙනවා. අවාසනාවට අපි දේශීය ජනමාධ්‍ය ඇතුලේ වාර්තා කරන්නේ ඒ වාරගෙන. ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔය තොරතුරු ගණනය ගත්තට පස්සේ අපේ උතුරේ දැන් ප්‍රධාන ඒජන්සිස් තුනක් තියෙනවා. රොයිටර්ස් වත් ඒජන්සිය තියෙනවා එංගලන්තේ. AFP එක තියෙන්නේ ප්‍රංශයේ. එතකොට ඇසෝෂියේටඩ් ප්‍රෙස් එක තියෙන්නේ ඇමරිකාවේ. මේවා තමයි තොරතුරු ලබා දෙන්නේ. ඇත්තටම කතාව ගත්තොත් එහෙම අනුෂි අපි විතරක් නෙමෙයි. ඇමරිකානු සමාජය තුළ පවා ජනතාව දන්නේ නැහැ ඇත්තටම යුක්‍රේනය හා සම්බන්ධ ඔවුන්ටත් සමහරට අපිට ලබා දෙන ආඛ්‍යානෙමයි ඔවුන්ටත් ලබා දෙන්නේ. මොකද සාමාන්‍ය ඇමරිකාව මේක හැම විටම තිබුණා 1950 විතර වෙනකොට ඇමරිකාවේ මාධ්‍ය ආයතන 50-60ක් තිබුණා විවිධ ආකාරයෙන්. මොකද මාධ්‍ය වැඩි වෙන තරමට උන්ගේ අධිරපත් කරන ආඛ්‍යානෙ එකිනෙකට වෙනස් වෙනවා. හැබැයි අද ඇමරිකාවේ සමස්ත මාධ්‍යන් 90%ක් හසුරුවන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ටයිම් බෝන, ඩිස්නි, වයාකුම්, වර්ටල්ස්මාන්, රූපට් මර්ඩොක් නිවුස් ඉන්ටර්නැෂනල් ආයතන පහක් තමයි මාධ්‍ය හා සම්බන්ධ සමස්ත. මාධ්‍ය විතරක් නෙවෙයි ඔවුන්. ඔවුන් විනෝදාශාද කර්මාන්තයත් හසුරුවනවා, ජන සංස්කෘතියත් හසුරුවනවා. එතකොට මේවා තමයි දැන් ඇත්තට මේ මාධ්‍ය තමයි අපි දකින්නේ. අපි පත්තරයක් අරන් බැලුවොත් එමේ එක්කෝ AFP නැත්තම් රොයිටර්ස් නැත්තම් AP. ඉතින් අල්ජසීරාවලත් ලොකු වෙනසක් නෑ. ඔබ දන්නවා ඇති කටාර් 2017 කටාර් අර්බුදයේ ප්‍රධාන කොන්දේසිය වුණේ කටාර් රාජ්‍යයට ඇමරිකාවට හිතවත් ගල්ෆ් රටවල් කරපු බලපෑමේ පළවෙනි කොන්දේසියක් බවට පත් වුණේ අල්ජසීරා නාලිකාව වහලා දාන්න කියන එක. ඇයි මැද පෙරදිග කලාපයේ පිළිබඳව බටහිර නොවන ආඛ්‍යානයක් ඔවුන් ඉදිරිපත් කිරීම. ඉතින් එතකොට අද ඇත්තටම අවශ්‍ය අර අපි ජීවත් වන්නේ මේ අර වැටත් නියරත් දෙක ගොයන් කරන යුගයක අපි සිටින්නේ. මාධ්‍ය අද ජනතාවට එරෙහිව මාධ්‍ය ක්‍රියා කරමින් සිටින. ඇත්තටම අපිට ෆෝත් ස්ටේට් එක නෙමෙයි, අද අපි ෆෝත් ස්ටේට් නෙවෙයි, අපිට අද ෆිෆ්ත් ස්ටේට් එකක් අවශ්‍ය වෙලා තිබෙනවා. පස්වන ආණ්ඩුවක් අවශ්‍ය වෙලා තිබෙනවා මේ ව්‍යාපෘතිය පිටු දැකීමට නම්. එසේ නොවුනොත් ඒ කියන්නේ ජනතාවට අත ඉගෙන මේක ඉතා වැදගත් වෙන්නේ අනුෂීය ප්‍රවෘත්ති සාක්ෂරතාව කියන එක. නිවුස් ලිටරසි කියන කාරණේ. ලිටරසි කියලා කියන්නේ කියවන්නට ලියන්න තියෙන හැකියාව. හැබැයි අද අපි දරුවන්ට කුඩා කාලේ ඉඳලා උගන්වන්නට ඕනේ මේ අපිට එන තොරතුරු විශාල තොරතුරු ප්‍රමාණයක් අතරේ නිවැරදි තොරතුරු මොකක්ද කියන එක. ඒක දැනගන්න මාධ්‍යකරු හැටියට අපිටත් වගකීමක් තිබෙනවා. මොකද අපි වාර්තා කරන දේවල් තමයි ජනතාව පිළිගන්නේ. ඊළඟට ජනතාව
අර දැන් බලන්නට ඕනේ මේ කවුද වාර්තා කරන්න කියලා. ඔය මම අවසාන වශයෙන් දැන් ඔය EH කාර් කියන ඉතිහාසඥා කියනවා, ඔහු කියනවා ඉතිහාසයේ හැදෑරීමේදී, මේක මම මාධ්‍යට ආදේශ කරනවා, ඔහු කියනවා ඉතිහාසයේ හැදෑරීම යනු වර්තමානයේ සහ අතීතයේ අතර නිරන්තර ප්‍රතික්‍රියාත්මක ප්‍රවණතාවයකින්. ඒ නිසා ඔහු කියනවා මේ ඉතිහාසඥා සෑම විටම වර්තමාන ඉතිහාසයට ආරූඪ කරනවා. යුක්‍රේන අර්බුදයේ සිද්ධ වෙන එකයි. මේ නිසා ඔහු යෝජනා කරනවා තමන්ගේ ශිෂ්‍යන්ට ඉතිහාසය හදාරන්නට පෙර ඉතිහාසඥාව හදාරන්නට කියලා. මේ නිසා අපිට වැදගත් වෙනවා මාධ්‍ය වාර්තාකරණය, මාධ්‍ය ඉදිරිපත් කරන ආඛ්‍යාන හදාරන්නට පෙර මේ ඉදිරිපත් කරන මාධ්‍යකරුවා කවුද, ඔහු නියෝජනය කරන මාධ්‍ය ආයතනය කුමක්ද, සහ ඒ මාධ්‍ය ආයතනය අයිති මව් සමාගම කුමක්ද, සහ ඔවුන් පසුපස තිබෙන අරමුණු ව්‍යාපෘති මොනවද කියලා අපි දැන සිටීම වැදගත් වෙනවා. මට ඇත්තටම ඔබතුමාගේ වැඩසටහනේ අවසානය වෙනකොට එන්නට අවශ්‍ය වුණේ එතනට. ඔබ මාධ්‍යවේදියෙක් විදිහට මේ ගත කරපු කාලය ඇතුළත විදේශ තොරතුරු විශ්ලේෂකයෙක් විදිහට අනිත් පැත්තෙන් ලෝක පුරා මේ රටේ ඇතුළේ තොරතුරු විතරයි අපි දකින්නේ. නමුත් ඔබ ලෝකේම මාධ්‍ය වාර්තා කරන තොරතුරු දකින විශ්ලේෂණය කරන කෙනෙක් විදිහට මාධ්‍ය ඇතුළෙත් මොනවාද අපි විශ්වාස කරන්නට ඕනේ? කොහොමද දෙයක් විශ්වාස කරන්න කලින් ඒ ගැන විශ්වාසය ඇති කරගන්න ඕනේ? ඒක තමයි මේ පරම්පරාවට, අපෙනුත් පසු පරම්පරාවට මට ඔබෙන් ගන්නට අවශ්‍ය වුණේ. බොහොම ස්තුතියි. හරියටම ගෙනල්ලා එතනින් අපේ වැඩසටහන නැවැත්වුවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විදේශ තොරතුරු විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ රූපවාහිනී සංනිවේදක විජේ දිසානායක මහතාට යළිත් වතාවක් ස්තුතියි. ද චැලෙන්ජ් වැඩසටහනේ අපි ඉතාම අපූරු පරිච්ඡේදයක් නිමා කරා කියලා මට හිතෙනවා. අද දවසේ අපි කතා කරන්න තවත් බොහෝ ඉඩ තියාගෙන හැකි ආකාරයට අද දවසේ අපේ වැඩසටහන ඇතුළේ මේ ගොනුව නිර්මාණය කරගත්තා. අපි ඔබට හැමදාම කියනවා කවුරු හරි කියන දෙයක් අහන්න කලින් ඒ ගැන දෙපාරක් කල්පනා කරන්න. අර කිව්වා වගේ පණිවිඩය දකින්න කලින් සමහර විට පණිවිඩකරු ගැනත් ඔබට හිතන්ට වෙයි. කින් එන්න ලබන සතිය මුණ ගැහෙන තෙක් සුබ දවසක් ඔබට. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.